දැන් එතන කියලා ආයි මොකක්ද ආයි තව රාමුවක් හදාගෙන ඒකට නිවන කියලා නමක් දාගන්නවා. දැන් ඔබට මේක තෝරනකොට තේරෙනද නිර්වාණයද සංකල්පයක් බව කියලා තේරෙන්නේ නැද්ද? පරමාර්ථ සත්‍ය සම්මුතියක් නිර්වාණයද සංකල්පයක් කියලා තේරෙන්නේ නැද්ද? නිර්වාණය කියන්නේ තව සංකල්පයක් ගොඩනැගීම නෙමෙයි. මම ඔබට හොඳට මන් තේරුණා ආපෝ මේ සංකල්ප ආපස්සට එීමක්. ආපස්සට පස්කිරීමක්. නැතුව අලුත් සංකල්පයක හිරවී සිටීම නෙමෙයි. අලුත් සිහිනයක් ඇතුළේ හිරවී සිටීමක් නෙමෙයි. අලුත් තැනක් හදා ගැනීම නෙමෙයි. අලුත් තැනක් හදා ගැනීම නෙමෙයි. උන්නීටි තැන් නැතිවීමක්. යන එන මන් නැතිවීම, උන්හිටි තැන් නැතිවීම, අනාථ වීම. හැබැයි අනාථ භාව තුල මොකද්ද? ඔව් හයියෙන් කියන්න ඕන. එන එන සිතුවිල්ල හඳුනා ගැනීම. ඔව් කියනකො. එන එන සිතුවිල්ල හඳුනා ගැනීම කියලාද අහන්නේ? මම මේක එකපාර එපා කියලා කියන්නේ නැහැ. එතනදී අපි බාර අරගෙන ඉවරයි සිතුවිල්ලක් කියලා එකක් තියෙනවායි කියලා. සිතුවිල්ලකට පිටිපස්සෙන් තව සිතුවිල්ලක් තියෙනවා කියලා අපි පිළි අරගෙන ඉවරයි. එක සිතුවිල්ලක් නිරුද්ධ වෙලා තව සිතුවිල්ලක් හට ගන්නවා කියලා. කලින් සිතුවිල්ල කොහෙද තින්නේ? කලින් නිරුද්ධෙච්ච සිතුවිල්ල කොහෙද තින්නේ? කලින් සිතුවිල්ලක් තිබුණා ඒක නිරුද්ධ වුණා කියන එක කොහෙද තින්නේ? දැන් කලින් සිතුවිල්ලක් තිබුණායි කියලා තියෙන්නේ කොහෙද? කලින් සිතුවිල්ල තිබිලා නිරුද්ධ වුණා කියන කොහෙද තියෙන්නේ? කලින් සිතුවිල්ල නැහැ කියන කොහෙද තියෙන්නේ? එකපාරම මං ඕක එපා කියන්නේ නැහැ නෝ හිමිට ඕක බලාගෙන ඉන්න. රාමෙන් නිදහස් වීම කියලා කියනකොටම දැන් මේකයි මේ කතාව කියනකොට ඔබට ඔබ වරද්දාගෙන තියෙන රාමෙන් නිදහස් වුණා කියනකොටම ඔබ හිතෙනවා දැන් රාමෙන් නිදහස් වූ තැනක් ඇතේ කියලා. සීල් රාමුවලින් නැති තොරවලින් රාමුවලින් නැති රාමු නැති තැනක් ඇතේ කියලා එකපාරම අදහසකට එනවා. ඊට පස්සේ ඒ තැන හොයන්න දුවනවා. එහෙම එකක් නෙමෙයි. ඉතින් ඇත්තටම ඒ තැන හොයන්න එයා දුවන එකක් තායි මොකද්ද? මොකද්ද නෝන කියන්නේ ඉන්නේ ඒ තැන හොයන්න? හා? ඔය එතකොට එහෙම හොයන්න දුවන එකක් තායි මොකද්ද? එතකොට ආයෙත් හැදෙන්නේ මොකද්ද? ආයෙත් එකම මොනගේ වචනෙම කියන ආයෙත් හැදෙන මායාවක්මයි නේද එතකොට? මායාව තියනවා කියලා පිළි අරගෙන මායාවෙන් නිදහස් වෙන්න හදනවා. එතකොට මායාව කියලා පිළිගත්තට පස්සේ මායාවේ නිදහස් වීම මොකද්ද? ඒක තව මායාවක්නේ. මේ මා සංකීර්ණ කරගන්න එපා මේ කතාව. ඒ සංකීර්ණ වෙනවා කියන්නේ මේ කතාව පැහැදිලි වෙලා නැහැ කියන එක. සංකීර්ණ කරගන්න එපා. මේ සංකීර්ණ කළා අමාරුවෙන් තෝරගන්න දෙයක් නැහැ මෙතන. එතන දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක්. මේ ලෝකේ තියෙන වටිනාම මූලද්‍රව්‍ය, එහෙම නැත්නම් වටිනාම මැණිකක් තියෙනවා කියලා කොහේ හරි ඉඩමක, කොහේ හරි තැනක තියෙනවා කියලා කියනවා. ඒ එතන ඒ ඉඩමේ මේ ලෝකේ තියෙන වටිනාම මූලද්‍රව්‍ය, එහෙම නැත්නම් මැණික තියෙනවා කියලා ඔබ කියනවා. ඔබට කියනවා. ඒක ගිල හොයාගන්න කියලා කියනවා. දැන් ඔබ ඉඩමට යනවා. හරි, ඔබ දැන් ඉඩමට යනවා. දැන් ඉඩමට යනකොට දැන් ඔබ හොයන්නේ මොකද්ද? ආ මොකද්ද මැණික කියලා හොයන්නේ? එතකොට ඔබ දැන් මැණික කියලා ඔබේ ඔළුවේ දැන් මොකද්ද හැදිලා තියෙන්නේ? ආ ලෝකේ තියෙන වටිනාම මැණික කියලා දැන් ඔබේ ඔළුවේ මොකද්ද හැදිලා තියෙන්නේ? යම් චිත්‍රයක් හැදිලා තියෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? දැන් ඒකට මැච් වෙන එක මොකද්ද? හොය හොයා යනවා. දැන් ඒකට මැච් වෙන එක එක හොය හොයා යනකොට මොකද්ද වෙන්නේ? තේරෙනවද මම මේ කියන්න හදන්නේ? ඔව්. එතකොට ඒක සමහර විට ඔබ දැන් අර මේ ලෝකේ අර වටිනාම මූලද්‍රව්‍ය මැණික කියන එක ඔබට මොකද වෙන්නේ? ඒක අතට අරගෙන විසි කරලා දාන්න පුළුවන්. ඇයි? ඔබට මැච් එකට ඒක හම්බුන්නේ නැහැ. තේරෙනවද? දැන් ඔබ නිර්වාණය හොයන් කියලා හොයන්නේ යන්නේ එහෙම අර මැච් වෙන එක, අර හදාගත්තු ප්‍රතිරූපේ හරහා මැච් වෙන එක හොය හොයා යනවා. තේරුණාද? මේ මේකට මැච් වෙන එක දැන් මේ තියෙන ප්‍රතිරූපෙට මැච් වෙන එක හොය හොයා යනවා. ඌක තමයි ඔබ මේ කරන වැඩේ. මැච් වෙන එක හොය හොයා යනවා. ඔබ නිදහස් වීම කියලා ප්‍රතිරූපයක් හදාගෙන ඉන්නවා. ඒකට මැච් වෙන එක මොකද්ද? හොය හොයා යනවා. දැන් මේක හොය හොයා යනකම් ඔබට නිදහස් වීම ලැබෙනවද?
නිදහස්වීම කියලා දැන් ඔබ ප්‍රතිරූපයක් හදලා නිදහස්වීම නිර්වාණය කියලා ප්‍රතිරූපයක් හදාගෙන ඊළඟට මොකද්ද? ඒකට මොකද්ද? මැච්චන එක ඔය ඇහෙනවා. මේ ගල ගන්නවා. ආ මේක. දැන් මේක මේක කරනකම් ඔබ නිදහස්වීම තියනවාද? මේක දැක්කනම් ඔබ නිදහස්. අන්තිම සරලයි මේ කතාව. දැන් මේ කීප එකත් මොකද්ද? ඔබ බැලුවා මේ ඒකත් මැච්චෙන්නේ නැහැ, එකක් පැත්තකින් තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ වෙලාවේ ඔබ ඒක දැක්කනම් ඉවරයි. ඒ තරම් සරලයි මේ කතාව. මේ පෙට්ටියේ ඉස්භාවය නොදකින්න තාක්කල් මොකද වෙන්නේ? ඉස්භාවයක්ද තියෙන්නේ ඔබට? පෙට්ටියේ ඉස්භාවය නොදකින්න දැන් ඔබ දන්නේ නැත්නම් පෙට්ටියේ ඉස් කියලා මොකද වෙන්නේ? මොකක් හරි වටින එකක් ඇති කියලා හිතාගෙන ඉන්නවනේ. එතකොට ඉතින් ඒක පරිස්සම් කරගන්න ඒක ඒක ලබා ගන්න තියෙන ඔක්කොම අදහස් ටික එනවා නේද? වැඩපිළිවෙල ඔක්කොම එනවනේ. එතකොට ඇත්තට මේ ගැටලුවකට උත්තරේ කියන්නේ හරියට ওই වගේ තැන. උත්තරේ තියෙනකම් මොකද වෙන්නේ? අපි උත්තරයක් තියෙනවා කියලා හිතනකම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ තව මොකද වෙන්නේ? තව තහවුරු වෙනවා, තව මේ වෙනවා. එතකොට උත්තරේ තියෙන වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එතකොට ඔබ උත්තරේ තියෙන හිස්භාවය ප්‍රශ්නේ තියෙන හිස්භාවය දෙකම දැක්කට පස්සේ මොකද්ද? ඔබ ඇත්තටම මේ කරන්නේ නැති ප්‍රශ්නයකට ඇති විසඳුමක් සෙවීම. ප්‍රශ්නේ ඇත්තද? ගැටලුව දැන් මම කියන්නේ ගැටලුව ඇත්තද? මම ඒකයි මේ හැම වෙලාවෙදිම මේ 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 වෙලාවෙදි ඔබට උත්තරයකට ඔබව යොමු කරනවට වඩා ඔබ දින ගැටලුව ඇත්තද කියන බලන්න කියලා ආයි අනිත් පැත්තට ආවසර හරවන්නේ. ඒතන මානසික රෝගියෙක් ඉන්නවා. මේ මානසික රෝගියා කියනවා මේ මාව මරන්න මිනිස්සෙක් ඉන්නවනේ මේ පිටිපස්සෙන්, හැමෙලා මේ පිටිපස්සෙන් ඉන්නවනේ පිහියක් අතේ දියාගෙන කියලා කියනවා. දැන් මේ මානසික රෝගියාට කියනවා මේ හැමෙලා මේ පිටිපස්සෙන් ඉන්නවනේ මාව මරන්න මිනිස්සෙක් පිහියක් අතේ තියාගෙන කියලා කියනවා. හරි. දැන් මේ මිනිස්සයා මොකද්ද හොයන්නේ? උත්තරයක්. උත්තරයක්නේ හොයන්නේ. එහෙනම් අපි ඔබට ආරක්ෂාව සපයමු කියලා දෙපැත්තෙන් ආරක්ෂකයෝ දෙන්නෙත් දානවා. එහෙනම් අපි වැඩි එළියට පහළට යන්න ඇතුළේ කාමරයකට දාලා ලොක් කරලා වටින් ඉබ්බ දාලා මේවා කරනවා. මේ මානසික රෝගියා සතුට වෙනවද නැද්ද? සතුට වෙනවනේ. උත්තරයක් හම්බුණානේ. ප්‍රශ්න ඉවරුණාද? ප්‍රශ්න ඉවරුණාද? නෑනේ. උත්තරයක් හම්බුණා. හැබැයි ප්‍රශ්නේ ඉවරුණේ නෑ. හැබැයි මේ මානසික රෝගය දැනගත්තා නම් මේ මට රෝගයක් තියෙනවා. රෝගයක් තියෙන නිසායි මට මේ මිනිමරුවෙක් ඇවිල්ලා මේ මිනිහෙක් ඇවිල්ලා මාව මරන්න හදනවා වගේ පේන්නේ. ඒක මේ මුලාවක් කියලා දැක්කනම් මෙයාට ආරක්ෂකයෝ ඕනේද වටේ? කාමරයකට දාලා ඉබ්බ දාලා ලොක් කරලා ආරක්ෂාව සපයන්න ඕනේද? නැහැ. උත්තරයක් ඕනේද තවදුරට? නැහැ. ඒ උත්තරේ අවශ්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන තාක්කා. ඉතින් ප්‍රශ්නේ පැත්තට ආයේ හැරෙන්න. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ප්‍රශ්නේ මේ මුලාව රෝගය නිසා ආව ප්‍රශ්නයක්ද? හැබැයි ඔබ ප්‍රශ්නේ තියලා පිළිගරගෙන මේක දුවනකම් ප්‍රශ්නේ තව තහවුරු වෙන ඔබට උත්තරයක් ලැබෙන්නේ නැහැ කවදාවත්. මොකද ප්‍රශ්නේ මුලාවක් වෙනකොට උත්තරේ කවදාවත් සැබෑවක් වෙන්නේ නැහෙනේ. ප්‍රශ්නේ මුලාවක් වුව තිබෙන තාක්කල් කවදාවත් උත්තරේ සැබෑවක් වන්නේ නැහැ. එකකින් ඔබ වෙන්නේ එක මුලාවක සිට තව මුලාවකටපත් වීම විතරයි.